මෙතපරන්නේ ලෝක සම්මතිය ඇති පරිණාම වාදයත් අග්ගඤ්ඤ සූත්‍රයේ ඉදිරිපත් කර ඇති බ්‍රහ්ම කල්පික මිනිසයන්ගෙන් පැවතෙන එකත් පරස්පර නිසා ඒ පහදා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ඉතින් මත එකක් සත්‍යය තව එකක්. මේ රමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේ තුන් කල්දත් ඥානයකින් දැක්ක යථාර්ථය වෙන්නවා. එහෙනම් ඩාවින්ගේ පරිණාමවාදී කියලා මොනවා හරි මතයක් වෙන්නවා. ඩාවින්ගෙන් ඇහුවොත් එහෙම අවුරුදු 100ක් එහාට සත්වයේ ස්වභාවය දැකලාද ඔය කියන්නේ කියලා. අවුරුදු 100ක් තියා දවස් 100කවත් දැකපු දෙයක් නෑ අතීතය. එහෙම ඥානයක් ඩාවින් කියන එකනට නෑ. එයා මතය ප්‍රකාශ කළා. එක්තරා විදිහේ විකල්පයක් එයාගේ අදහසක්. ඒ අදහස මිසක් ඒ දිහා දෙයක් එතන තිබුණේ නෑ. බුදු පියාණන් වහන්සේ එහෙම මත ප්‍රකාශ කරන්නේ නෑ. උන්වහන්සේට පේනවා. සීකර බලපුවාම දකිනවා. ඒ දැකීමේ ලෝකේ ඇති වෙන ස්වභාවය දැකලා තමයි බුදු පියාණන් වහන්සේ යමක් පෙන්ලා දුන්නේ. ඒක වටිනාකම අප්‍රමාණ නිසා. ඒ දැකීම තව කෙනෙකුට දැක ගන්න බැරි නිසා භික්ෂුන් වහන්සේලා එක විරස් නොකර ත්‍රිපිටක සිද්ධාන්තයක් හැටියට අග්ගඤ්ඤ සූත්‍රය සූත්‍රයක් වශයෙන් සත්ගායනා කරලා ධර්ම සංගායනාවෙන් පස්සේ දිගටම ගෙනාවා. ඒව අතරමඟ වෙනස් කරන්න ගියේ නැහැ තම තමගේ මති මතාන්තර වලට අනුව. ඒ නිසා අද වෙනකන් අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්නපු විග්‍රහයක් තියෙනවා. ඉතින් ඒ විග්‍රහයට වල අමුතුවෙන් අපිට කියන්න දෙයක් පරස්පර කතා කරන්න දෙයක් නැහැ. අනික ඒව කවදා හරි ගිහිල්ලා ඒගොල්ලන්ගේ මත අවසාන වෙන්නේ කවදා හරි බුදුදහමේ පෙන්නලා තියෙන යථාර්ථයත් තුලින්. ඉතින් එතකන් දැම්මද හැමතැනම ගෙනිනා මෙච්චර කාලයකට සා වෙනකන් පරිණාමයක් විච්ච සත්වයේගේ ඇට සැකිල්ලක් තියා මාත්‍රියක් වා හොයාගන්න හම්බෙලා නැහැ. බලාගොඩ මානවකයා කියලා එක්කෙනෙක් බැලන දැන් අවුරුදු 100 කට එහා ඉඳලා තිබුණා එක්තරා මතයක් පැරණි මිනිසෙක් හම්බෙලා තියෙනවා. ඒ මිනිහට වතාව වල්ගේ වැටිලා නැතුව කොටසක් ඉදිරු තිබෙනවා. මෑතක් එනකන් ඒ කියලා මේ ඥාන පරිශීනේ පටන් ගන්නකන් ඒ කතාව කිය කී තිබුණා. ඒ ඥාන තාක්ෂණය තුලින් යම්කිසි ඇට කැල්ලක් ගත්තහම ශාරීරිය ඕනම තැනක ඒ සතාට අයිතිද ඒක නැද්ද කියලා හෙయ్య හැකි. අර බලංගොඩ මානවකයා කියන කෙනාගේ ඇට සැකිල්ල අරගෙන අර ලකුට ඇට සැකිල්ල කැල්ල බලපුවාම ඒක සතෙන්ගින් ගත කැල්ලා මෝටු කළ හොරෙන් සවටලා තියෙන විද්‍යාඥයෙක් යම්කිසි කෙනෙක් කරපු වැඩක්. ඊට පස්සේ ඔප්පුනා එක රැවටිල්ලක් ඇත්තක් නෙමෙයි කියලා. එහෙනම් මෙච්චර කාලයකට කිසිම සතෙක්ගේ අතරමැදියෙක්ගේ ඇට සැකිල්ලක් හම්බෙලත් නැහැ. මොනවත් හම්බෙච්ච දෙයක්වත් නැහැ. වඳුරා මිනිහා වුණා කියවට වඳුරත් අද ඉන්නවා. මිනිහත් ඉන්නවා. එහෙනම් වඳුරා මිනිහා වෙලා නම් තවත් වඳුරා නම් ඉන්නවා නම් තවත් මිනිසුත් ඉන්නවා නම් ඔය අතරමැදියෙකුත් ඉන්නෙපෑ. කිසිම ක්‍රමවේදයකට අයිති නැහැ ඒ කියන කතා. ඔය සත්තුන්ගේ දත් ටිකක් අරගෙන ඉවරලා හිටන් මේ ඥාන පරිශීන එනකන් ඒවෙන් ඕක කිය කී හිටියා. නමුත් දැන් බලාපුවාම ඒ දත් ආදිය පරීක්ෂා කරලා බලපුවාම මිනිස් දත් නෙවෙයි. ඒ සත්ව කොට්ටාස. ඒ මිනිස්සේ අතරමැදියෝ තාම එනකන් හොයාගෙන නැහැ එහෙම එකක්. ඉතින් යථාර්ථයේ බුදුරන් වහන්සේ පෙන්නුවා නම් ඊට වඩා තව යථාර්ථයක් පෙන්වන්න දෙයක් ලෝකේ ඉතුරු වෙලා නැහැ. අපිට තියෙන්නේ ධර්මානුකූලව තේරුම් අරන් එහෙම තත්ත්වයක් ලෝකෙ තිබුණා නම් අපිටත් දැක ගන්න පුළුවන් කම බුදුරන් වහන්සේ පෙන්නුයි. බුද්ධ ශ්‍රාවකයෙකුට උපරිමයට ඥානෙ නැගුණාම තමන්ටම දකින්න පුළුවන්. ඒ වැටහෙන හරියක් වෙයි විග්‍රහ කරලා තියෙන්නේ. යම් අද්දව එකක් දෙකක් 10ක් 15ක් 100ක් 200ක් 1000ක් 2000ක් ලක්ෂයක් ඔහොම ගිලා සංවර්ත කල්ප සංවර්තස්සායි විවර්ත විවර්තස්සායි ආදි වශයෙන් බලාගෙන බලාගෙන යන්න පුළුවන්. එහෙම මහ දිවසක පේන දෙයක් තියෙනවා ශ්‍රාවකීන්ට. ඒ බුද්ධ ශ්‍රාවකයෙකුට පහළ වෙන දිවසරත් ඕක පේනවා. අර අග්ගඤ්ඤ සූත්‍රයේ විග්‍රහ කරලා තිබිච්ච ආදි කල්පික ස්වභාවය. ඒවා මොනවෙන් ඔප්පු කරන්නද? ඉතින් අන්න ඒ වගේ දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ බොරු නෙමෙයි කියලා. ඉතින් ඒක එහෙම තේරුම් ගන්නවා මිසක් මත ප්‍රකාශ කරලා සත්‍ය ප්‍රකාශ කරන්න බෑ. විද්‍යාඥයෝ කියන අය බොහෝ කොට මත දෙන්නේ. ඒගොල්ලොම කියන මත ඒ අය විසින්ම බිලහරිනවා කාලයකදී. ඒක තේරුම් ගන්න ඕනේ ඒ විදිහට.